බම බලාපරොත්ව වෙනවාවාය සමනහා ශීත කරන ශේත්‍රයේ පාටමාලා හධාරණ හෝ වයසමහා ශීතර ශේත්‍රයේ කටයුතු කරන්න සීලුව බද්ලයන් විසින් දැනකතයුතු මොඩියුල්ලයක් වන මොඩියුල් ලංකා හය ශීත කරන හා වායසමන යන්ත්‍රවලට ශීතකාරක ආරපනය කිරන්නේ කොහොමද නක පිළිබඳව දනුවත් කිරීමු සඳහා එතැද මූලිකුව අපි ශීත කරන්න ශීත කාර ආපනි කිරි ට දන්න මෙ ්‍ර චා කරන්නනම් මුලින්ම අපි දැනගෙන සිටින්නඕනා මේ පරිපතය කොහොමද ක්‍රියාත්මක වෙන්න කියලා ඒ නිසාම පළමු බලාපොරොත්තු වෙන අදදන මේ මෙම පරිපතය කොහොමද නිර්මාණය කර තියන්නේ මෙම පරිපතය ීතකාර හැසරෙන්නේ කොහොමද උපකාර්ග වලින් කරන කාරයමකක්ද ආදී වශයෙන් මෙම පරිපතය පිළිබඳව මූලික දැනුවත් කිරීම කරන්න බලාපොත්තුන අ දනීම ම එතැද බල මුලින්ම මොකද මේ සීත කරණය කළ කියන් අපි සීතකාර කාරපනය කියර බපරොත්තු වෙනවා ීත කරන යන්ත්‍රේ ක්‍රියකාරිත්ත වන වායසමන න්ත්‍රයේ ක්‍රාකාරිත්ය මගේ නැති ලබාගන්න සීත කරනයක් මොකද සිල් රෙෆලිදේශන් කන දේ. මකද මේ සීත කරනතා රැෆ්‍රදේශන් ක කියන්නේ. අපට අවශ්‍ය අවකාශක පවතින අනවශ්‍ය තාපය අපට අනවශ්‍ය වෙන තවකාශයට ඉවත්කිරීමතමයි සීත කරන නතතා රෆිලදේන් ක කියන්නේ. එතකොට තරුම්ගන්නවන ීත කරන අතයයක් ඔබ ඉදවති තියෙනවන. වයස න්ත්‍රයක් තිබෙනවවාන මේ වාර්සමනයන්ත්‍ර නත ීතකරනයන්ත්‍රී කරන්නේ එම ජන්ත්‍රය ඇතුළ ගබඩා කරල තින හාරදවයන්ගේ වාර්මනය චතරනයන්ටයන්නම් එම යතය ඇළ ගබා කරන ආහා දරවයන්ගේ සහ ගබාකල නනික දවියන්ගේ තාපය යන්ත්‍රයෙන් නිවතීවත් කරන. වාර්සමන යන්තෙන්න්නම්හොද කරන්නේ අපි ඒ අවකාශයේ රැදිලා ඉන්න පුද්ජලයන්ගේ සහ ගබඩා කල්ල තින උපකරණ ද්‍රවියන්ගේ තියෙන තාපය එම අවකාශය නිවතිබත් කරන එතකොට අ අප තේරුම් ගන්නුවම කද චීතරය ලකන්නේ අපට අවශ්‍ය අවකාශයක තිය අනමශ්‍ය තාපය ට අනවශ්‍ය අවකාශකට ඉවත් කිරීමතමයි චීතකරණය කළ කියන්න. මෙන්න මේ ශීතකරණයක් සිදුකිරම් සඳහා ලෝකයේ විද්ධ යන්ත්‍ර නිර්මාණය කල තින විධ පරිපත නිර්මාණය කල තින විධ ක්‍රමවේද නිර්මාණය කළ තියනු. එහෙම නිර්මාණය කරපු ක්‍රමේදැන් යටතේ අපි වැඩිපුරම් භාවිත කරන ශේෂත්‍රයේ වැඩිපුරම් භාවිතා කරන ක්‍රමවේදේ තමයි සඳහන් කල තියන වාය සම්පීටන ක්‍රමණය ශීතකරන තක්ක්‍රේ එමත්තම් ව ප කකම්පේන් සයිකල් කියනෙක් තර ම මතක් කරොත්තෝ කලට දරතිය සිීතරන යන්තේ වායසමන යන්ත්‍රේ මෝටරතේ තියනවායසමන යන්ත්‍රේ එළඟටහතරොත් සෙෙන්ටරල යාක සිිස්ටම් එක කෝල් රම් ගත්තොත් ඔය හැමිකීම වැඩිපුරාම භාවිතාවන්නේ මෙන්න මේවායු සම්පීඩන ක්‍රමේ ශීත කරන චක්‍රය භාවිතා කරන්නේ එතකොට අපි බලමු මෙමවාු සම්පීර්ණ ක්‍රමේ ශීතකරන චක්‍රය කොහොමද නිර්මාණය වෙලා තියෙන්න්නේ කියලා මෙමවායු සම්පීර්න කමේ ශීතකන චක්‍රේ ප්‍රධානුපාග හතරක් තිීනම් මේ ප්‍රධාන උපාංග හතර මගින් තමයි මෙම පරිපතය නිර්මාණය වෙලා තියන්නේ ඒවගේම ඔබට සිසලසක් ලබා දෙන්නේ. එතුකට බලමු මොකදම උපකරණ හතර කියලා වාශ්ටීකාරකය. එහනත්තං යෝපරේට ද්‍රධීකාරකේ හන තැ කන්ඩෙන්න්සර් සම්පීඩකේ හන තැන් කම්පේෂර් මාන උපකරන්නේ හන තම් මටඩිවස් මෙන්න මේ කියන උපකරණ හර උදව් කරගෙන තමයි මෙම පරිපතය නිර්මාණය කලා තියෙන්නේ. අපිට සම්මෙන මේ සියලුම යන්ත්‍ර වල බමිටි ිරිසලෙකු වගේ. අපි ඒ කතාගරම සියලුම යන්ත්‍රවල මෙන්න මේ උපාංග හතර භාවිතා කරල තමයි අපි සිසිලනය ලබාගෙන තියෙෙන්. එතකොට බලමු මේ උපාංග හතර කොහොමද සම්බන්ධවෙලා තියෙන්නේ කොහොද නිර්මාණයවෙලා තියෙන්න්නේ කිය. මෙම උපාංග හතර ගත්වොත් හැම උපාන්ගේම සම්බන්ධක කොටස් දෙත් තියෙන. සම්බන්ධක අග්‍ර දෙකත්තියෙනවා. මෙම සම්බන්ධක ආග්‍ර දෙකින්. ත් ාන්ගයක් සම සම්න්දලන උදාහරනකෂන් කම්පචසර ගත්ොත් ඒෝපේටයයි කන්ඩන්සේ එක සම්බදලට කන්ඩසරේගත්තොත් මීට න් ස් එකයි කම්පිචරෙ සන්දර යාකට සියලු උපාග එකනනික සම්බන්දලතින මේ චක්‍රයක තියෙන්නේ කෙලවට හොයාගන්න වට ති චක්කරේ ත කම්පිසරක කන්ඩසර මේ ස මේ අනු පිළිවටතමයි සම්බන්දවල තියන්නේ දොත් අබෝධ්‍ය කර ගත්ත මෙමවායි සම්පීරන චීත කරන චක්‍රේ ප්‍රධාන උපාංග හතරක් තියෙනවා ඒ උපාග හතර. චක්ක්‍රයක සම්බන්ධ වෙලා තියෙනවා ඒ චක්‍රේ ගත්තොත් පිළිවලින් ගත්තොත් කම්පෙෂරක කණඩන්සර එක මටෙන් ිවයිස් ඒෝ ප්‍රවටර කියන උපාන්ග ටි එකක සම්බන්ධල මෙ මේ චක්‍රිය ආකාරයට සම්බඳල තියෙන්. දැන් අපි බලමු මේ කොහොමත නිර්මාණය කල තියන්නේ මේක ක්‍රියාකාරත්තය කොහොමද තියෙනෙකිල් මෙම වා සම්පින කරම චීතකන චක්‍රය ක්‍රාකාරත්තය ගත්හම අපට ආකාර දෙකට විස්ත්‍රකයන පුුව. එකත් තමයි එක් එක් උපකාරණ මගින් ඉටු කරන කාරයනු විස්ත්‍රකරන පුළාමට දෙවෙනික තමයි. එකේ උපක් උපකාරණය තුලදී ශීතකාරකය වායයේ හැසිරි මනු විස්තරක් පුළුවන් පළවිනි කරනය ගත්තුවත් සරලකි වුව සරලවකි වුවත් යෝපරේටෙන් මකක්ද කරන්නේ කරනෙන්සරරි මොකක්ද කරන්නේ කම්විශරය මොකද කරන්නේ යෝපරට ක්පේන්ෂන් වැෑල්ලග නත මීටරඩි වැස්ේ මකද කරන්නේ ආදි වශය මට එක්කේ කුපාන්ගේෙන් කරන කාරය අනු ස්්‍ර ගන පුළුව දෙවැනික තමයි මේ එක්කේ කුපාන්ගේ තුළද ශීතකාරක වායයේ හැසිරීම කොහොමද සිද්ධවෙන්න කියලාමට විස්ත්‍රගාන පුළුවන් එතැද. අඩුවෙනවා පීරනේ වැඩි වෙනවා උස්නත්තේ අඩුව වෙන ස්නත්තේ ඩි වෙනවා ද්‍රරවෙන වාශපයනවා අන්නේ ආකාරයට මේ දෙවනි කරමේදී ශීතකාරකවායයේ හැසරීමාවක විස්ත්‍රගන්න පුළුව. එහම අපට මේ පරිපතය ආකාර දෙකට විත්‍රගන්න පුළුවන් උපකරවලින් කරන කාරයනුවයි ඒ උපකරන්න තුළදී ීතකාර වායයේ හැසරීමමානුවේ අපි විස්ත්‍රකගන්න පුළුව. අපි ඒ අයටතේ මුලින්ම බලමු මේ එ එෙක් උපකරණය මගින් ඉටු කරන කායනවා පරිතේ ක්‍රකාරතය කොහම තියෙලා එන පලම බල මේ එකෙක් උපකරණය මගින් ඉටුකරන කාරය අනුව කොහොමද මේ පරිපතය නිර්මාණය වෙලා තියෙන්නේ. බලමු. මුලින් ම මම ගන්නව වාශ්පීකාරක යෝපේට. එතකොට බලමුූ මකදද සිද්ධ වෙන්නේ අපට අවශ්‍ය අවකාශයේ පවතින තාපය උරා ගැනීම තමයි යෝපේටෙන් කරන්න. එතකොටද පැහැ වුණා මොකදද ඒෝපරේටයෙන් කරන්නේ අපට අවශ්‍ය අවකාශයක පවතින තාපය උරා ගැනීම ඒෝප්‍රේටයම් මගින් සිදු කරනවා. ඊළඟට. මෙන්න තින යෝප්‍රටර් අපිට ගුහස්ත මටමීදී භාවිතාවන ජීතකරණයන්තර මේ වගේ යොප්‍රේට තියන. මේ තියන්නේ වසම අන්ත්‍ර වාාාව යපේට හැේ මෙතන දැන් කේසින එකගත් එක්ක තියන්නේ මේක ඇතුලි තමයි යෝප්‍රේටය සම්බඳදල තියන්නේ. මේති කුල්රුම්කගේ අවස්ථාාවක හම්බඳ යෝපේටයක්. ඇතර මේක අභ්‍යන්තරිය තියනවාබට සසාහි යපරට නිවාමාට ප ත ම් බයිර හවසුන් යක්තන පේන තියෙන කුල් ෑන් හමත් පේන්න තියෙනවා. එතකට මේ තියන්න අපිට ශේෂට්‍රය හම් වෙන වර්ග කීපය. අර්ං ඉස්සලකිවවා සම්පීල්න කරමේ සීතර චක්‍රේ. ප්‍රධාන උපාග හත්තර නිර්මාණය කරන යෝපරේටයක කම්පේරක කඩෙන්සර මටේෙන් වැස්ක් ද අපි කතා නියෝපරේට ගන ෝපරටෙන් මොද කරනගේ අපිකිීවේ අපිට අවශ්‍ය අවකාචී තියන තාපය උරාගැනීම තමයි ඒයෝපරේටෙන් සිද්ධ කරන්න. ඊලමට අපි කතා කරවා කන්ඩෙන්සරේ ගැන කන්ඩසරම් මොකද කරන්න. ඒෝපරේටෙන් උරාගත් එම තාපය අනවශ්‍ය අවකාශකට ඉවත් කිරීම තමයි ක්ඩෙස්රිින් කරන්න. ක්ඩෙසිරිින් කරන කාරවෙන්නමකද රි ස්සලකප ෝපේටරින් රාගත් තාපටික පිට කිරීම. ඒෝප්‍රේඩෙන් තා අපි රගත් කණ්ඩෙන්සිරරිම තා පිට කර ීට අමතරව තවදයක් කම්පසි කඩසිරරිින් කරන නත දවී කාරයෙන් කරනවා මීට අමතරව කම්පිසිරී ක්‍රියාකාරිත්වය හේතුෙන් ජනනිය වන්න තාපේද ඉවත් කෙරේ. එහෙමන මතතිය ගන්න අපි කම්පෙසිරි කියල ගන්නේ ජාන්ත්‍රික උපකරණය. යාන්ත්‍රය උපරණය තුල යාන්ත්‍රය කොටක් වැඩරනගොට තාපයක් ගෙන්රේට න උපදන. මින්මේ තාපයයි සහර කම්පශ ඇතුලේ බොහොමයක් කම්පේෂ ඇතුලේ තියෙනවා විදිි මෝට මේ විදිල මෝට වැඩ කරනට තාපයක් නිපදනවා. ත මේ ඇතිකන තාපත් පිට කරන්න කවද කඩේ කඩේ ිය්ට දෙයක්කව ති ම දට්ද ෝපරටෙන් රගන්න තාපයයි ඒළඟට කම්භශරේ සම්පීන ්‍රියාවලිය නිසා ජනිතයපන චාපයක් පිටි කරන්න නවා ද්‍රව කාර ම කඩ රට එම ි කොටස් දයක් න්දරගත් මකත ගොටත් දේ ද ර ඒෝප ටයෙන් තාපය රාගන්නවා එම තාපය කඩ්ඩන්සිරෙන් පිට කරනවා මේතිීනි කණඩෙසිර කිහිපයක් මේ තී ි භාවිතාන ගහ මට ීත යන්තර භාවිතන ක ඩ ර අපි යර රක් ඒල්ඟට. ි ව න් ාවි ප ටර රය ෑන් ස න මතර ම තර න තිය සම්පන තුල හ හම ජල සිල් නසරය ෝටකුල් ර. ඇති ොල ේරුම්ගත තවදයක් මකදද ක න හ ම ද බාවි පො ක ර රන්න තාපය පිටි කිරීමින්. ත මෙ මේ කන්්ඩන්සරී මේ කණ්ඩෙන්න්සරේ සාමාන්‍යවාතයේ තියල්දම ය නිවාගන්න මිට මෙතන පෙන්ල්ල තියෙනගේ කණ්ඩෙන්සරයක් කව අප එකට ම කරන්නේ එකෆෑන් දාල පංකා ආධාරයෙන් තමයි අපි එක නිවාගන්නේ නමුත් මෙ මෙතන තියන කණ්ඩසරේ භාවිතා කරන්නේ ජලය ආධරෙන් නිව එහ අපි ක්ඩන්සරී ුණ ආකාර තුනක මොකත් දාකර්තුුණ සාමාන්‍යවාතයෙන් නිවනවා එමන ඇත්ම් පෑන් පංකාවදදාල නිවනවා එමන ඇත ජලේ භාවිතා කක. දැ ිතා කරෙම ක්ද ඒෝපරේ තාපි රාගන්නවා කන්ඩරෙන් තා පි කරන. එත පිටි කරන තා පේට ඉවත් කරන්න අපි සාමාන්‍යවාතය පංකාාවක් මගින් ලබාදවාතය එමත්තන් ජලේවාා විතා කරු. එතර මෙන්න රූප සට හටික ගන පේනවා කඩරේ නිර්මාණ ආකාර තියෙනකාර පිළිබඳ. දැම්බල නාපව මෙන්න ඒෝපරේටේ මෙන්න කඩෙන්රි. ඒපරේටෙන් ගරාගත්ත තාපය මේ කඩසිරෙන් පිටිරන එක තැම විත්තල කතා කරේ ඒෝපේ තාපි රාගන්නවා කන්ඩරෙන් එම තා අපේ. දැම් පැහැදිලී සිදධවනදේ අපට සිල්ලක් ලැබෙන් ඒ පරටෙන් අපි රාගත් ඒ තා අපේට අපට අනවශ්‍යාව කාශයට කරනෙරෙන් ඉවත් කළ දැන්වා.ත් ඇත්තරම කොහොමද මේ සිද්ධවෙනික බලමු. මෙම තාපේ උරාගැීම පිටකිරීමේ මාධ්‍යය ලෙස ශීතකාරක වවායක් න රැෆ්‍රජරන් ක ල අපි සිිකරවාරයක් භාවිතා කරයි. අපි සාමාන්‍ය වහයන ප්‍රද්ජොල්ට ගෑස් දහනවා වාහනලට ගෑස් ගහනවා ඒයක ිෂන ගේෑස් ගහනවක. නත් ඒ නියම නමරවෙන්නේ ්‍රෙෆ්‍රජරන් ශීතකාරක වායු. එතර මේ ශීතකාරක වායෝ තමයි තාපු හෝමවරු මාත් දෙවෙන්නේ. ඇත්තටමඒෝපේටේ කියන්නේ තඹ හෝ යකඩ හෝ ඇලිමිනිපු හොේ වගේ ලෝහයකින් හදපු දඟර ගහපු නල සමූහයක් කඩෙන් රෙත් එහෙමයි. ඇති මීන්නක් දඟර ගහපු නල සමූහෙකර පුළුවන්ද තාපවුරාගන්න. බෑනි මෙන්න මේ නල සමූහය ඇතුළේ භාවිතාව නව ඉතාම වාශ්පසීලී ද්‍රවයක්, ඉතාම වාශපසී ද්‍රව. වාශපසීලී ද්‍රවය තමයි තාපේ උරාගන්න ඒම වාශ්පසීලී ද්‍රවයට කියනවා චීතකාරක වායුරත් තා පැප ්‍රජන් කල කියේෙනවා එතකට මතක තියගන්න මෙම සීතකාරක වායෝ භාවිතා කරල තමයි අපි සිසේස ලබාගන්න. බලමුත කොදරටත් ශීතකාරයක් යන්නේ මොකක්ද කියලා වැඩි පීඩන වැඩි ෂ්නත්ව තත්ත්වයට තේදී තාපය පිටකිර ද්‍රවිවීමට හැකි වූත්. අඩු පීට අඩුෂ්නත්තත්වයට තයේේදී තාපේ උරාගෙන වාශපමට හැකිවූත් මාධ්‍යයක් තමයි ශීතකාරයක් කිළිගන්නේ. මෙන්න තිීනවා චීතකාර වර්ගයක්. අපි කියීනවා මේක රැෆජට R22FC R22. මේක නම වෙන්නේ මොනෝකලෝරෝ ඩයිලෝරෝ මීතේ මොනොකෝ ඩයි ෝ මීතේ එකත ර ේරුට මොකෝර ෝර එක නයි ඩයි ලෝ ෝරෙන් දෙන්නයි මීතේය එක සම්බන්දලදන් මොනොකලෝ ඩයි ලෝ මීතේෙන් තමයි රෆජට R22 කලිගන්නේ මේක මන්නී ඕන්ොලට හනි කරන ලෝරන් එකක් සබන්ධව තියෙන ඒ නිසා ඉදිරියේදී නතරවීම දදාස් තිහව වනකොට සම්පූර්න නතරීම නීවිතයි නමුත් දැනන්ට වර්තමානයේ වායසමන යන්ත්‍රවල මේ සීතකාරය භාවිාවනම ීතකාරය තාා ගුස් නතව වට රන්න හතලසමට ඉතාම ආශප සීලි ඉතාම ආශ්පසීලි ද්‍රවත්ත මේක. ඊලාට බරන අපේ ගෙදර භාවිතා කරන ෆ්‍රජ්ජ එක ඩී ප්‍රීසර් එක වාහනේ තින යාකන සිිස්ටම් එකේ ඒවගේ ලොකු සමහරය ඇැම් සෙන්ටල්ලෑකන සිිටම්මල භාවිතා කරනවා මෙන්න මේ ශීතකාරකවාරගේ එFC R134ෝයේ. එක ගත්තොත් ඒක තියනව බලන්න එකයි දෙකයි තුනයි හතරයි. ටට්‍රා ෆලෝ ෆලෝරින් හතරක් ටෙට්‍රා ්ලෝරෝ ඊතේෙන් එකත් තයි මෙතන තින්. ටෙෝ ඊ. එතකොට මේක තියෙන තනනුව මේ ෆොලෝින්න් මේ ෆොෝන් මේ ෆොෝන්ති පලවෙනිිකාබනවා ල එක එ දෙ ටෙටරා ෆෝ ඊන් කලේම් ්‍රම්කාන්න ඉතකොට මතයක් ගන්න R1පෝඒ කියනගේ නිම නියම නමවෙන්න මකක්ද. එක් එක එක දෙක ටෙටරා ලෝෝ ඒතයෙන්. මෙන්න මේ ශීතකාරකය තමයි භාවිතා කරන්නේ ගෙදර තින චීතකරණයන්තරේ. ගෙදර තින අධිශීතකරන අන්තේ ලාට ටම යි ක ටම සන්ට ලයාකන ට මල ද මහර ටලයා ම භාතාව මේ පාාව ස්නත්ය ්‍රරන විසිය දසු තුනයි. එතට මෙන්න මියගේ ඉතාම වාශස්පසීලි ද්‍රවයක්ත් තමයි තාපේ උරාගැනමි සදහි භාවිතා කරන්න. එතකොට. ෙ ජන්් රක්ද හඳරගක්. මේ තිෙන් ර ජන් සිල්ඩම ද පෙව 22 එක ේ ලාො පාට් පහ ිින්දරෙදැ කොඩා කරලන. R1ෝ ඒ. ලා නිල් පාට සිිින්ද්‍රේතය ක පොඩා කලන. මේවාගේ විධ කලර ස්තිනවා එතර සම්මත කලරකට අනුව මේ රන්් සින්ඩවල අංකනය කලා තිනෙන ත මයා පට ්‍රන් ලිල්ඩර් වලද පොලේ අප මිල්දී ගැනට හැකයාාවල වෙන්නේ. අපි දැන් කතාකරය මකක්ද ඒයෝපරේටයෙන් තාපේ උරාගන්නවා. තාපිට කරන දෙවන දම අපි හඳුනාගත්තා ඇත්තරම ඒෝපරටෙන් තාපය උරාගන්නවද නෑ ඒෝපරට ඇතුලේ රෆජරට් තම තාපි රාගන්න. එතකට මේ රෙෆරජරට් එක තාපේ උරාගත්තර පස්සේ මේ රෙෆජිට ද්‍රවේ තාප යාගතරස වක වාශපයෙන. මෙන්න මේ වාශ්පය කණඩෙන්න්සරට ගිල්ල දුමත් තමයි තාපේ පිට කරන්න. අන්න ඒ වැඩිය කරන්නේ පොම්ප කරන්න වැඩිකරන උදාහර පන ොල්න් ෙදර ලින්ද තින වතරට ටැන්කට පම්පිරන්න බට පපිදන අන්නේ වගේ තාපය උරාගත්ත්‍ය වාශ්පිටික යපරෙන් තාපයරත වාශ්පටි අපි ගිහි දෙන්න නොන තාපය පිට කරන්න කියලා කොහට ද කණඩන්ස්රට ඒ ගිහින් දෙ උපකරණ තමයි කම්පෙෂරක්. එම් කම්පෙසරෙන් තමයි තාපය පිටකිරම් සිද්ධකාන්න බලමු සිිතකාරකය පරිපති තුළ ගමන් කරවීම. ද්‍රවීකාරගෙන් තාපය පිටකළ හැකි තත්වයට ශීතකාරය සකස් කිරීම දෙවැනි කාරවෙන. ඉට යටනි කෙල දි ොමකක්ද පීඩනය වැඩිකිරීම මගින් ශීතකායකවායේ උත්නැතේ වැඩිකිරීමම් සිදුකර. එහම් ොකද මේින් කාරය මේ කම්පෙෂෙන් කාරණ දෙක් ෂ්ට කරන. පලිනි කාරය තමයි පරිපතය පුා ්‍රීතකාරය ගමන් කරන පරිපතය පුරා ශීතකාරය මන්කාරය කවද කම්පෙෂරය මගින්. දෙවිනි කාරණය තමයි කනන්සිෙන් තාපය පිකිරීම හැකි අත්තර ශීතකාරය පත් කරන. කොහොම කරන්නේ කොහොමද කරන්නේ පීඩනය වැඩිගල්ල. වැඩි කරහම ඒ වාය උස්නත්තේ වැඩිනු අන්න රත්තචජදයක් අපට නිවන පුළුවන් එන රත්ත රත් කල්ල නත්තං උනුසම නැත්තං උස්නත්තේ වැඩි කලතම යයාන්නේ කොහොම කරන්නේ වායුව කම්පෙසරදි වායු සම්පීරණය කල්ලා උස්නත්තේ වැඩි කල්ලා අපි යවුණ කන්ඩන්ස්රට අන්න ඒ කාරයන් දෙකමක්ෂ්ට කරනවා කම්පෙසිරය මගින්. මේ තියෙන්නේ කම්පෙසිරය නිර්මාණ වෙලා කොහමද යෝපරේටෙන් තාප වරාගත් වායුව ඇදලගත්ත කම්පෙරේ. වැඩි කල් නත්ේ වැි කල්ල බ ද ඩ ේ දැ ඩ පිටකර දැ ඔො පකර න හදර ගත්ත යප ටන අපි රාගත්ත රගත්ත ගෑස්සක කම්පෙෂ කල්ලා තල්ලු කල්ලා දුන්න කන්ඩන්ස්රේට කන්ඩස්ේ දැන් තාාප පිට කල්ලා දවර පත්ර න උපර තුරක්හඳරගත්තව ගොට ල්ඟට මේ කම්පේසර ගෙනන කම්පසිර බලට කම්පිීට ගත්වොත් කම්පෙසිරිය නල දෙගත් නවා මේ කම්පේසි නල දෙගත් නවා අලදකර විශේ නද ගත්දනවා වාය සම්පීරක තුළ අදගන්නනට අපි කියනවා ඒල ක් යික එක නලත්තමයි ගෑස අදලගන්න ලයින්ක ගේෑස් අදලගන්න ලයින්ට අපිනවා ක්ෂන් ලයික්ල ඒට සම්පීටක තුළු වායෝ පරිපතිර පිටකර ලය ඒකට අප කිනවා විසාරජ නලය නතන් දිි්ාලයින් කම්පසිරීම මංකවද ප්‍රශය කල්ල ගෑස්ටික පිට කරන මේ පිට කරනයට අපිකින විසාර්ජය නලේම ිස් චාර් ලයි කල ද අපි දැන් න්න ම්පසේ යින් දෙකක්ත්තිවා ඒ ලයින් දෙක නම් දෙගක්දන සක්ෂ ලයින් සහ ිස් චාර් ලයින් කියල. අපට අතුරගන්න පුුව ොහෝ විට එක ලයින්න එකක් මහතායි එක ලයින්නීනී මහත ලයින් එක තමයි සක්ෂන් ලයින් එක සීල් ලයින්න්න එක තමයි දිිස්ටර්ල් ලයින් ආදවෝෂය හඳරගන්නපුල අපට ක්‍රපර බැලහ මේතියන්නේ කම්පෙසර කීපයක් මේදී අපි ගවහස්තමට්ට මේදී භාවිතායන කම්පෙසරයක් සාමාන්‍ය සීල්ටයි් කම්පෙසි හමැටි කම්පෙරැකි එතකොට මේ තිෙන්නේ සාමාන්‍යටිකා ලොකු පද්ධයක ාවිතර කම්පෙසරයක් මේර අපින සමහමටි කම්පෙරයක් මේ කම්පෙසරක මොට පාට දක ද න්න ගො ප ප රන්නේ. ඒ කම්ප පට යන මක රයිකර මක වැකර වන්න පිටස්තර කරකු බල ලාදන්න එක් මක් ට ර ල පුලුව බල්ට ල අපපිය මග බෙටය දල සමන්ද රීමක් කර ර ගත කරන්න. එද මෙන්න ියයාහයට විධ නිර්මාණ වලට කපච තියන පුළුවන් හැබ මොක පප රයවත්රන්නම කද වායුව. ම පරිතපුවා ගමන්රවීමයි අර ක ඩ රීමම් පි හතත්ත පත් කිරීමතමයි කම්පසිල මගින් සිදු කරන්නේ. දැන් උපරණ තුනත් දන්නවොල්ලො හතරයි උපකරණය මකද මානුලු පරන්නත මීට න්ඩිවස්. මකද මේ මීට ඩිවස්ෙන් කරන්නන්නේ ඒෝපරේට්‍රයේ පවත්වාගතයතු උස්නත්වයට ගැලපෙන සේ ශීතකාරක ද්‍රවේ තා පාංක උස්්නත්වය පවත්වාගත්ත හැකි පීඩනය සකස් කිරීම. දැන් අපි දන්නවා උදාහරණයක් වශයෙන්. ප්‍රරිද්ජකි රින දහාටක කුල්යක් තියාගන්න ඕන. එනම් රෙන දහටයක ගුල්ක තියාගන්න පුළුවන් වෙන්න ප්‍රජ්ජකේ ශීතකරණයන්ත්‍රයේ ඒ අදදාළවන සීතකාරකය පීඩනය සකස් කල දෙන්නේ මානු පරන හ මට න්ඩ වෙස්ගෙන් මානු පක්නය ොක්ද කරන්න ඒෝපරේටේ තියන්න ස්නත්තර ැලපෙන්න්න පීඩනය සකස් කිරීම තත් පීර අඩුගරන මොකද කන්ඩසරෙන් පිටවෙන්නේ කොඩා පෙසරක ඩිගෑස්සගන්නන්නේ එතකොට පෙසරක අඩු කල්ල තමයි මෙන්න මේ තත්තෙර පත් කරන්න. මේ බලන්න දැන් පර හතර න්දුරගත් ඒපේටෙන් තා අපපේ රාගත්ත ඒ තාපරත් ගැස කපශරෙන් පිට කරල් දුන්න කන්ඩසරට කන්ඩස්ෙන් තාපය පටර පිට කල්ලා ඒ ද්‍රගත් කල්ලා මරඩ වස්සරයා ීරඩ වැස්සෙන් පිටනය අඩු කල්ලා අපි ලබාවා නැවතත් ඒෝපරේටේ දැන් ඒෝප්‍රේටේද තාපය රාගෙන. වාශපවීම සිද්ධ වෙන බලන්න මෙ මානුපරම කොහො නිර්මාණය තයනකි කියලා මානු පර ආර ෙකර දක්කිල මිතට පින්තතුරෙන බල කත්තම කපිලල් ්බක් අනත එක් පේෂන් ල්ලි මානු පකරම වර්ග හටක් අට නය දහක්විතර්තමානෙ භවිතාව වන නමුත් භාවිතාවන ඩපුර භවිතාව ර්ග ත තම උපතර දන කැපිලට ් සාමාන්‍ය ෙර යන ්‍රරිජ්ජකි අ ඩ පරිසරකි ඒගේ කුඩා යන්ත්‍රල ඒ ාවිතාව ම කැල් සිහින් සිදදුරක්හ දිග නලය හ ගමන් ර ද ද ර ක් පේ ල ු සිදර ොො ර චීත කර දවය ගමන් කරන ොදවෙන්නේ පීරන අදුවන. ඒම ට අබා පො හ ට පිර තින ම කැපල ට දුවත් මේ ක්පේෂන් හල්ලක ද සිදව මද අපට අවශ්‍ය කරන මකද ඒයපරේටේ තියාගන්න ඕන උනත්තෙර ගැලපෙන සේ. පටන සකස් කිරීමම් එ එකකො අප අපි කැපිලට බ දාල ක් ේෂන දා හ ල දක හැයි පට අවශ්‍ය ප්‍රමන්ට හිත්තුම කැපල න එක්න් ල බ මට යන්තට ගැලන ප්‍රමාණයට විික ාන ොරගනි හ ොර ගන සිදක යුතුයි යාගේ ක්ේෂන් ෑලත් යන්තේ දරිතාව ්නන්තය සීතරගවාර්ගේ ආදී වශය අප ගෙන අවධන කපුරක් දව සොය ල ක්ේන ල රග සිදගන් හමරි අවසාන ප්‍රතිඵලය වෙන්නේ. අපට අවශ්‍ය ස්ථාත්වය සකස්කාරන ගැලපෙන පීඩනය සකස්කර දීම තමයි මේ ක්ස්පන්ට ෑල්ලෙක හෝ කැපිලිටි ඔබ් එක කාරයබෙන්න්න. මෙන්න එක්තර පරිපතිය තින මෙතන මොකද කොහොඳ තියෙන්නේ කම්පෙසරික තියෙනවා කන්ඩන්සිර එකක තියෙනවා කැපිලට බ් එක තින ඒෝ පරේ තියන එතරම මේ උපරන හත්තර යොද්ල්ලා අපි ොකද කල තියන පරිපත්තයා නිමාණ කදව කම්පරෙන් ඒෝපරටෙන් තා අපේ උරාගන්නවා ඒ උරාගත ගෑස්සේ කම්පසිරෙන් අදළගන්නවා. දලාර කන්නෙන්සිට පශය කල්ල යාාවනවා කන්නන තා පිටල ද්‍රවයක් හදන ද්‍රවය ගමන් කරනවා කැපෙල් ටියෙ හරහ මොකද වෙන්නේ පීරණය අඩුවනෝ මොකද මේ ඉතා සියම් සි සහිත දිගනාලයක් මේ සියම් සිතර සහිත දිග නාලය හරහා ගමන් කරනකොට පීරනි අඩුවවි සිද්ධේනවා ඇතින ගරශනය තරපියම් මිරකීම වැනි කාරණ හේතුවෙන් මේක පීරණ අඩුවනම ද්‍රවේ පීරන අඩුන හම එම ද්‍රවේ තා පාහුසතය බහල බහින එම පහල බස්ස තාපාන්කේ සහිත ම අප ඒෝපරේට තියන ස්ත්තර ගැපනසේ තා පාගුසරති හදාගන්න හදාගෙන අපි ලබාදන යෝප්‍රේටර න්න ෝපරේටේ ද ඒ අද න තින් දරව වාශස්පේන ඇතකටමොදන අපට ආශිකන කුල්ලෙෙන ඒ වාස් ප නවතත් කම්පි ර න කම්ප ර ආක ඩ දන ක දිගටම චක්කය ාත්ම ෙන අපි බලව මේ කපිලට ක් න් ල ික් තිය න්න කම්පිසරක මෙන්න යපරට න්ඩ රක ක් ල්ලි පරේට පබලවූත්. ප රාගන්න ඒ ෑසේ කම්පේ රන කම්පෙශරෙන් සම් පීරන පරන වැඩිල වැඩ ව ඩ ට පිටක්රන ට දර පත් කරනවා මේ ද්‍රවය ඔන්න දැන් බඩි පිරන වැඩ ත්තති පවතින ද්‍රවය ොකද වන්න ක් ල්ලි පස් න ල්ලි පර අඩුවු පිරණ අුගහමකද වෙන්නන්නේ මේ ශීතකකාර දව තා පා නතේ පහ හිර පරේ ය නතර ගැලින ේ පා ග සත පහල බයින ඒකර පිර අඩුොල පිර ඩු කොල බදුන්න ය පරේට ගිය ඒ ප්‍රට් මොග නවතත් අපපේ රාගන්න. ඔන්න ඒ තාපය උරාගෙන අවස සිසිසල ලබාදනවා. දැන් අපි ද තේරු ගත් උපකාරණය යන්ත්‍රයක් ගත්තවොත් මකද සිද්දවෙන්නේ ඉතාම වාශ්ප සීලි දරවයක් යෝපරේතේ තුළ ගමන් කරනවා. ද්‍රවය වාශපන වශචන තාපේ වශයෙන් මකද කරන්න අපේ ඇගේ ීන තපේ ක ඩි න කගන්න ්‍රදජ්ි කනන්න දර මස් මල ලල ල්ල ප ග ප ට මග. හෙමන සිද්ධ වෙන්නේ ද්‍රවයයක් වාපි පරේ තුළ . අපටේ රන අපට කූල්ලෙ අපට කූල්ල ැේන මකද දවෙෙන් නැතරව. අපේ ඇගේ තින තාපය ඇදල රගෙන ම බට් යන ද්‍රව වාපේ න්න කත ද ගක්ක්. තරිපත්යක ක්‍රියාකාරීත්වය කොහමස සිද්ධවෙන්න කියලා එක් එෙක් උපාන්ගේ මගින් සිදුකරන කාරයනුව පැහැදිලිද මොකක්ද. ඒවපරටෙන් තාපය රාගන්නවා සරලෝ කිවුවොත් එම තාපය උරාගත්ත ගෑස්සක කම්පෙසිරට එනවා කම්පෙශරෙන් පීඩනය වැඩි කල්ල උස්නත්වේ වැඩි කල්ල ලබාදනවා කන්්ඩෙන්න්සරට කන්්ඩෙන්න්සිරෙන් ඒ තාපය පිට කල්ල ද්‍රවහදන එම ද්‍රවේ පීඩනය අඩු කරනවා ඒපරේට තියන්න උස්නත්තේ ගැලපෙනසේ. අවශ්‍ය උස්නත්වය සකස්කාන පුුවන් පිරණ දක්වා සකස් කල්ලා පීරණේ අඩු කල්ල යෝප්‍රේයට දෙෙන යෝබරට නැවදත් තාප රගට ඔන්න ො කොතමයි චක්‍රේ ක්‍රියාකාරරිත්තව එක් එෙක් උපාන්ගේ කරනකාරය අනුව. දැන්හත් බලන්නේ දෙවෙන්නේ ක්‍රමයට මේ චක්‍රේ ක්‍රාකාරිත්තය විස්තර කරන්න. එක් එක් උපකාරණය තුළදී ශීතකාරක වායුයේ හැසිරීම අනුව පරිතේ ක්‍රියාකාර්තය විස්ත්‍රකාා බලවරතුවන්. බලමු කොහොම සිදවෙන්නේ කිලා මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා. නියමයන් සහ සිද්ධාන්ත කීපයක් මුලින්ම කෙනගන්න බලන් මොකද මේ නීමේ ස සිද්ධන්ත කියනෙකට මුලින්ම කතා කරවා තාපාං උස්නත්තය කෙරේ මකද තාපායන් ගත්ස්නත්තය කියන්නේ අපි ඔොලන් හනවා ජල තාපාන්ග උස්නත්තය කීද. කියීද සරිසන් සීය. ගට කට යය උත්ත්‍රද. බල මොකද කර යෙනෙළ සම්මත වායගෝලිය පිීීම තත්වවැයටතේදී. ද්‍රවයක් එහි වාශ්්‍යය බාට පත්වන වි උස්නත්වය තමයි. පාංකුස්නතය නැ ොයන් ටැප්ටල කියීම කද සම්මව ආයිගෝලියය පීරන තත්ව යට තේදී ද්‍රවයක් එහි වාශ්පයවාට පත්වන උස්නත්ය තමයි තා පාංක උස්නත්තය කියල කියන්නේ එතකොට ඕකොල්ලගෙන් අහනවා තා පාංකෝස්නැතය කීද ජලය කියලා ඔකොල කියන දෙසන් සය කියලා හැබැයි ඕක වෙනස්සෙන්න්න පුළුව අ බලිම කොම දනස්යෙන කියලා හටම පැදිි කරන්න හද සන නබ තාාග සත මකද කියල තා පාංගෝ සසදකත් ම නිමදක ප කියන පවා යම් ද්‍රවේකට බලපාන පීරණය වෙනස්මට එම ද්‍රවේ තාපාංගෝ සතයේ වෙනස්සේ මෙ තවත් කතාවක් කියන මොකද. ද්‍රවයකට බලපාන පීරේ වෙනස්තුමොත් මෙ තාපාහුසේ ැස නවලු බලමු ඇත්තද කතාව කියලා මන් මෙතන පෙන්නල තියෙනවා මුදු මට්ටමයි එවස් කන්ද මුද මටම සාන මුද ට ලෝ හැමටම මු ට පොද. එවර ස්කන්තිකන ඉතාාව හල මටම මුදු මට්ම තන් ගත්තවත් මීට ගාඩක් උසයි ඇතට ඔකොල දන්නවා මුතු මට්ට මී සිට ඉහලට යන්න යන්න න්න එන්න පිරණය අඩුවෙනෝ. එතකොට මේ අවස්ථාවේ මෙම ජලයට බලපාන පීර මෙිතින් ජලබානයම මෙත තිනො ලාජනය මෙම ජලයට බලපාන පීටණය මේ ජලට බලපාන පිඩ වඩා අඩුයි මෙතන මොකද වයිගෝලය අඩු නිසා ැම් තනවා ගල පිරනේ සමවාගලි පින අප සාන අර්දකල න මහද මටමද සම්මතවායගලි පින අරත්ක්කරද. එතකට මෙතන ලබන සම්මත වාගලි පීනන්නේ නමු මෙතැද පිරණ ආඩුයි. දැම් මෙතන හොඳ උදාහරණයක් තින බලන්න මම මෙතැන්දි වතුර රත්කරොත් වතුර නැටීම සිද්ධ වෙන්න තුන තාපාංක උත්සත්්‍ය වෙන ජලයේ සල්ෂන්ක සීය. මේ වරස්කන්ද ගිල්ලා ඒගේ උස තැනකට ගිල් තවායගොල මෙතන පැහැදිල පෙල ති පීර අඩු කිමට පනල උ දාාරය වශේ. එත මේ වගේ පීරණ අඩුතනකට ගිහිල්ල. ජලයට තාපය ලබා අදුන්නොත් මොකද වෙන්නේ ජල නටන්න පටන්ගත නැතන් ජලයේ තාපාන් උස්නත්වේ වෙන්නේ මේ මුදු මට්ටමී තිච වගේට වඩා අඩුව වගේ මේ උදාහරණ සේසන්කගේ හැත පෙළල තික වෙනක් සැහෙන වනිසා. එහෙනම් වතුර නටන උස්නත්තේ නැත්තන් ජලයේ ශාපාන්කේ වෙනස් කරන පුළුවන් ද්‍රපයට බලපාන පීරණය මැස් කරල. මේ ප්‍රස්ථාරය බලන් මේ රතුපාටට පෙල්ල තින වක්්‍රයම් පෙන්නන්නේ ජලී තා පාක උස්නක්ති වෙනස්සන ආකාරය. මෙන්න මේ පීටනේ දිලන ප ලින් ස්න අතය දත සේසියස්ොලින් ම පටකරන සෙල් සොලින් පටලSI ෝලින් එත පොලිපතැම උඩ බින්දුව පහ දහ අධිවක්සන් තියෙන්නේ සල්ෙස් පෝලි තමයි තර රනය එක විස්සය එක හදලස් පහසුවට සිය අදවශන තියෙන්නේ සෙල්ස් කොලිම දැන් ඔන්නො පොලිෙ එකයි බැලුවොත් අප බලන්න සම්මත වායගෝලය ප කීදල අපි දන්නවාී පSRයි දාහතරත මහත. මේ පහලුවට පොඩ්ඩම් මෙහැ කඩීරක් ගිහිලතින පියසේ ධාතරදම හතේදී පිසේ දාහතර දසම හතේදී ජය නටන්න නත ජේ තාාංගු නත මොකක්දක මේක්රය කැපටින් බලන්න පුළල මෙතැටහම හරල හම සේසන් සියට වැටන්නේ එන අපි දන්නවා කම්මතවාගොලි පීන තත්ව ඇතේද නතම් පිසේ දාාහතර දසම හතේදී ජලය නටන්නන්නේ නැතන් ජලේ තාපාංග ස්නත දෙේසන්ු සීය අපි හිතමු ජලේ තාපාංග උස්නත්වය වෙනස් කරන්නට ඕන මොක කරන්නන එම ත ල ජලට බලපාන පීරන ඩිරම වැඩිර පේ හලී දක් ඔන්න ඩිකරහති දක් ලදන්න ලක පීර ජද ලපානවා ඒ අවස්ථාවයි ජලේ තාපාංක උස්නත්තය බලන්න සේසින්සක එකසේ තිීස්තිකක් නවා. එහෙමනම් වැඩි උස්නත්තෙට පත්තල තිෙන හෙනම් ඉස්සල සී නටන පටන්ගත්ක දැ එකේ ලටන්ගන්න ඒවගේම තමයි ජලයට බලපාන පීරණය අඩු කොරොත් එතකොට හොකද වෙන්නේ දෙලට හම තා පාන ස්නය අසුවරදක් අඩු ලතින හ කොද තරුගත මේ ප්‍රස්ථාරය අනුව ජලයට බලපාන පීඩනය අඩු වැඩිවෙන්නකොටට ජලේ තාපාක ුස්නතය අඩු වැඩනු මේ සිද්ධාන්තය ජලයට පිතරන්න මේ ඕනම ද්‍රවයකර බලපානවා ඒ නිසා මේ සිද්ධාන්තය භාවිතා කරනවා අපි ඉතා වැදගල් කටයුත්තකට ඔකොට දන්නවාේ ඒකඩිෂනලල් ගේස් යහනකොට මේ සිද්ධන්තේ හැමත් තනම් භාවිතා කරන. දැම මෙත හොර ේරු ද ත්තම. යම් ද්‍රවයකට බලපාන පීඩණය වෙනස් වුහම එම ද්‍රවේ තාපංගුෂනත්ය වෙනස්සන බව. ොකද වෙනස බලපාන පීරණේ වැඩි වන හම තාපංගුසතය වැඩිුව වෙන බපාන පීරනය අඩුුණො තා පාංගුසත අඩි වෙන අනෙ මතජත්ත හරි. අපි සාමාන්‍ය අවස්ථාවේදී ම ගල්ලන්නටකුව ජේ තාපාගුසත ේසන්ත සීයා කියල එන ඒන්නේ සාමාන්‍ය අවස්ථයි විවාහර කරන්නේ සම්ම වාගොලි පිීන තත්වවැයටටේ තියන අගේත භාවි කර. ඒ සම ගල පින ත් ඇට ති ග තරම ත්‍රාත කරන්න. ඒනිසා මති අස්ාව තාකු සතට පහැදිලි කර නන කියනවන කියන්න හම කියනන්නේ සම්ම ගල පන තත් වැට ද ජල ත පාන් ස පි ොක පිර අඩ ර සවට වන දදක් න. එන මේ සිද්ධාන්තය හොතරන්ඳරගන්න මකක්ද යම්ද්‍රවකට බලපාන පීරණය අනුව එම ද්‍රවේ තාාන්ක සතය රන්දා පවතිී. මෙන්න ඊිලන්ට අපේ කොටස මකක්ද වාශපිීකරණී ගුප්තතාපේ. බලන්න වාශ් පීකරණී ගුප්තතාපේ කෙනමකක්ද ද්‍රවයක් වාශ්පයබට පත්වීමේදී. උස්නත්වය වෙනසක් නොමැතිව ලබාගන්නා තාපයට අපි කියවා වාශික ගුත්තතා ප ම ේට හහිට පරර්ේය ම මේ එක පැතරි රැකිව. ප ද දරවයක් වාශිනරත් වශ ප දවන ගොට ේ පහස ක මකව ද්‍රවයක් වාශපර පත්වීමේද ස්නත්තේ වනිසක් නොමැතිව ලාගන්න අතාවේ තමයි වාශිරන ගුප ට හි ප ද දර ගත් වාශිරන ගප්තාවේ ගැන මොක්දක කිය දවක් වාශප පත්ති ේද ස්නත් ේ නිස දනොර මත න්න සම්පූරන ද්‍රවටික වාශ්පි රන කම මොක්ද. උනත්තේ වෙනස් වෙන්නේ නෑ. පටන්ගත්ත අවස්ථාව වෙන අන්තිම ද්‍රව බින්දුව වෙනස් වාශ්පෙනකම් උස්නත්තය වෙනස් වෙන්න. එතක නමුත් තාපය උරාගන්නවා ඒ රාගන්නත අපේ ගුප්ත තාපයක්ක් ල අපිෙන ොකදඒ ලාාගන්න තාපයමොට ආවිතාගරන්නේගේ පධාර්තය ස්ොරෝපය වෙනස් කරගන්න ද්‍රවයක් වායොබබර් පත්කන්න මේ තාප ප්‍රමාණය ඉතා විශාලතතා ප්‍රමාණය සාපේක්ෂෝ පදර්ථය අනත අවස්ථාව සාපේක්ෂෝ ද්‍රව වාශ්පිමට ලබාගන්න තා ප්‍රමාණ ඉතා විශාලතතා ප්‍රමාණය. එන්න ඒ නිසා. මෙන්න මේ අවස්ථාව තමයි භාවිතා කරන්නේ ඒ පරේටයේේද යෝ ප්‍රේටේදට මනිසාහආවශ පරසරය කකල්රන්න භාවිත කරන යාගන න හද ර ක කර ත කරන නහ මේක දම තාපේ උරාගැනීම සඳහා භාවිත කරන්නන්නේ මවලක ද්‍රවයක් වාස්තුි කියලා එත ද්‍රවයක් වාශ පය වශක ලො වගේක වා ු රග ක ප ට රගන වශ පන ගපත්තාපේ මේක මහා විශාලාගයක් එන්සා තමයි. පරෝජ න්ත න්න මේ අවස්ථාව තමයි ඒ පේද පරජන අන්තන්නේ ද්‍රවයක් වාශපිීමට වශ්‍යකන තාපය වශය තමයි කුල්ලක ලබෙන්නේ ම ඇගේ තින තාපය රාගෙන ද්‍රවයක් වාශපන යෝප්‍රේටේට ඇතුලද. එතකොට මගේ ඇගේ තින තාපය ඇදලගන්නවා ඒ ප්‍රේටයක ත ඒ ඇතුල ද ද්‍රරවයක් වාශපයන ඇත මගේ ඇගේ තින තාප අදරගත් මාව කුල්ලන එන්නයා කරට තමයි අපේ කුල්ලල් ලැබ එහමන වාශපිකන ගුප තාාපි ොලො හදර න්දරගත්ත. මේ බලන්. වා පිණෙ ගුපතාි ජලය තියෙනවා ජය ඔගුල් හමඳදා උදේර තේබොන වතුරත් කරනවා අත් කරම් කො දෙෙන්න වතුරට ත් කර දැකරනට සද්දකන ගතල වතුර ට සද දෙන එත වතුර හට ැකන ොදෙන්න ල වාශ පිට පෙන් පට න්න තකරතමයි වාශ පික ගුපතතා උරගන්න එකකරමත අවස්තාව ජල නත සෙල්න්ක සයයි ජල වාස් පොර ස්්නත්ත් සෙල්සන්ක සය මේ ලන්න වාශපිකනේ ගුපතතාප උරාගන්න කොට ජලය ස්නත සෙල්ක යි වාශපල නත් සේයන්ස සයයි ඒන්නේ මෙතන තියන සම්පූර්ණ ජලයයටටික සම්පූර්ණන වාශ්පල ඉගරණ කම සේසයන්ස සීය වැස් න්න ඊට පස ස් න ස් ේ එන වාශ පීන ගුප් තාපය කලිගන්නේ ද්‍රවයක් වාශපර පත්තිමේද උස්නත්තේ නිසා සිදුනොකර ලබාගන්න තාපිට අප කියනවා වාශපි කරන ගුප්ත තාපය කිය. ඊළඟ හදුුන්නාදීම. අධි තප්ත තා අපපේ නත්තතා සපහිට. ජි සපතා පිලෙන්ම කක්ද කියලා මං ඉස්සල රුප තහන වාට පෙන්නවා කේතලින් ජලවාශප පිටලයනවා කේතලින් ජලාවාශපිටිලය නවා දැම් මෙතැන්දි පෙන්ල තිෙනවා ඒ පිටවෙල යන ජලවාශ්පෝල්ට බටයක් සම්බන්ධ කල්ලාටයක් එහැන් පිටල යන්න සස් කලතිනවා. මටගතිය කන්න මෙ මේ ගිනි දෙල්ලා අයින් කරා නම් මම මේ ගිනිදල් අයින්කරා නං මේ බටේ කෙලවරෙන් පිටවෙන්න සේෂවක සයේ පාවතින හුමාලම තමයි දැම්මම්කොද කරලා තියන්නේ මේ හමහල ේ ස සේ න හමමාලේම මෙතරින් පිටවේෙනවා පටන කොට ම මඟද රත් කරනවා පවයක. මඟද රත් කරහමකදවෙන්නේ දැන් වාපරත්වන දැන් වාශ පරත්වවෙන්නේ දැමකොතෙන්නේ වාශ්පය රත්වනවා දැමකොතෙන්න වාශපයක්තාපේ උරාගෙන ැන් සේයන්ස උදාහරන පනේක ස් ර ඩල නවා ැන් ියනම ැ ස්සයි ද මතය ගන්න අන්න ඒක තමයි අපි කියන්නේ ජි තප්තාි කියෙලා මොකද ද්‍රවයක් වාශ්පොට පත්වෙන් පසු තවතු පරත් අපප රගෙන පිේෙනවා අිතත්තාපය කියලා මේ බලන්න ද්‍රවයක් පවෙල සේසන්තක සිය ද්‍රව සිල් සසි පස පට පත් කලන වාශපිකෙන් ගපතප රාගත්ත. ඒට පස්ස පමත අපි කරලතින්. ඒ වාශ්පය තවදුරගත් කල අන්න තපතාප රාගත් හරන්ෙ ස දකවද හත් කල අජ පත්පාක මද දම ද ද්‍රවයක් වාශ්පට පත්තියෙන් පසු තෞදුරලත්තා අපි ගරාගෙනරප කියෙනවා අජි දප්තාපය නත්තං සුපහිට් කෙල කියෙන. ඊළඟට හඳුන්වාදීම සංතෘප්ත දව සංතෘප්ත වාශප. අද සංතෘපත දොවයක් කියලා කියන්නේ බලමු සංතෘපත ද්‍රවයක් කියලා කියන්නේ ඇත සටර ලික්වි ඩැක්ල කියන්නේ තා පාංක උස්නත්වේ පවතින ද්‍රවේක ්‍රපිකිනවා සංතෘප්ත ද්‍රවයක් කියලා ඒ වගේ මයි තාපාංක උසනත්තයේ පවතින වාශ්පයක් තිරෙන පිකරකිෙනවා සංතෘප්ත වාශ්පයක් කියලා දැන් බලමු මෙන්න ජල භාජනය නැත්තන් ඒතලි මේ කේ තලිට අපි තාපේ ල අපා දෙන බාදල ට උත්සාත පත් කරනට තා පාංගුසර පත් කරන සේසන්ක සිර වතන හට පං පටත් හම පිතර දැති සීය ජල මෙන්න ජලවාස පිට නෝ දැම් මේ තියන්නේ තාපාංගුස්නතය තිය ජලවාශප එන සංතෘප්ත ජලවාශප තියෙන් මේ සමගද දන වරනටට වතරතින්නේ සතෘප් ජයතන් එන මතයාගන්න සන්තෘප්ත ද්‍රල් ද්‍රවකිල කියන්නේ සතෘපත වාශපිකල කියන්නේ තා පාංකුස්නතය පවතින ද්‍රව සහ වාපොල්ට අපි කියෙනවා සතෘපත දව සතෘප ාශිකල බ. පංගු නතේ පවතින දරවට සන්ත ද්‍රය කල න. තා පං ප ව ප ර ද ර පට පහද ප නිතරම භවිතර ද ල ල පංගු ත ව ෙ න්ත ය ත ෙන්ද තිය ජලය සන්තෘපත ජලය ස ස තියන වාශ්ප සන්ත්‍රපත ජල වාශක වෙන. ඊලනමන් පැහදිි කරන ගන්නට උප සිසිලනය මොකද උපසිල්නය කල කියන්නේ. ත පංකු ස්නත්වේ පවතින වාශ්පයක් ද්‍රවාට පත්වමෙන් පසු. හරට සිල්ලීම තමයි උපසිල නැත සබ්කුල්ලි කියන්නේ වරන්න තා පාංකෝෂනත්තේ පවතින වාශ්පයක් ද්‍රවබාට පත්තිවෙන් පසු තවදුරට සිල්ලීම උපසිලන නැත්තම් සබ්කුල් කලිකන එතකොට මෙන්න උප සිල සිද්ධ අආකාරේ දැන් මෙතර ම පටන්ගතේ තා පාකෝෂනත්තේ පවතින වාශපයක් තා පාංගෝෂනත්තේ පවතන වාශපයක් මම වාශපය නිවන පතතිය හොඳ වාශ්පය නිවල පතතියන්නේ තා පාංගුසතේ පවතින වාශ්පයක් දෙම නිවන හ ොටොදන්නේ මේක නී වාශ් පෙය තතා පහ සත්ති ප ද්‍රවර පත්වා මත පිටගන්නේ සංතෘප්ත වාශපී කරණ ගුප්තතාපය පිට කල්ලා මෙන්න ඊට පස්වර සිල්ලියටිකිවා උපසිල්ලන කියලා මෙන්න දැන් මෙතන උපසිලන සිද්වෙනවා මයා කාරයට. හොද අප දැම් බලමු මෙතෙක් වෙලා කතකරපටික විස්තර කලලා පව බලන්න මෙන්න සේ හති ජයතියනවා තා පේ ලබාද ේ ීර තින සිීතින ජය. ආවු තා පෙලබාදල සීතින වාශ්ප කලතින සීතින වා විශ්‍යතින වාශප පත් කළරු. මෙතන්දී සෙල් මෙතනද මොකද සිදලතින තිහෙතින ජලය සිය දක්වා ගෙන ගෙනහල්ල එම අවස්ථාවේද සයට පත්න අපින තාපාංගුස් ජනතිීමට තාාංගු නත්තේ ඒළට තාපාංගුස් සතේ පවති ද්‍රවට අපිකෝ සන්තුරු දරව කියලා තා පාගු සතේ පවතින වාශ් පිටික ව සතුෘතු වාශ්ප කියල මෙ ති සන්ර්ර දරමති ස වාශ පද ල සන්තුර ජලවාශ එඒහට ම වාශ ප දර ප ම ජත ත්තාාේකර එත ම ේරුන්ගත් හතින ාලය සේතන ජලව වන සීන සේතන වාශ්පකර සේතති වාශ ප තන වාශ්ප කර. එතර නම එකක වස්තාවන් පැහැදිි ීම වා ගොට ඒ ම පහැදිි ර වාග ියවත් න ොලින් ජතත්තාව ප පිටකර නිවන ම නිවන නිල් පට ර බල අ දත්තා පිටකර වාශපිකග ගුප ත පිටකර එ මට අපි නවා ත ම ද තපම සත පින වාශපයක්. ද්‍රව බට පත්තිව පස දර ල ප ප සිල් කල මෙන්න මේ අස්ථ හර හොඳ ේරුම් ගත් අපි පුලුවන් පරිපතේ කන්ඩන් සේ පරේ ක්‍රියාර්ය හොඳමින් තේරුම් ගන් ඒකටයිම චලම ක ේටික විස්ත්‍රකිරමක් කරේ. එන්න ලන්නම තව නියමයක් විස්තර කරනවා චාර් නියම චා නීමල කියනමකක්ද. ස්තර වාවිස්කන්දයක පීඩනය නියතවට වායයේ පරිමාව එහි නිරපේක්ෂ උස්නත්්‍යවට අනුලෝම සමාන පාතිකගේ. ඒක තමයි චාස් විද්‍යාඥය කිවේ බලන්න. පීරන වැස් කලනෑ ඒකම වාස්කන්ධයක් නියතයි. එහම අවස්ථාවක යා කියනව ොමකක්ද මෙන්න මේ පරිමාව නිර පේ ස්ස ප ම ප ප පරිම ප න ය කිය නොමකක්ද ස්තිර වාස්කන්දයක පීට නීත විට පරිමාව නිපේෂ උසනත්වයට අනුලෝමෝ සමානු පාතිකයි කියලා. ඊළඟට බොයිල් නියමේ. බොල් ලීමේකේදී බොල් කියන විද්‍යාඥා කියනවා. ස්තිර වාවිස්කන්දයක, උස්නත්වය නියත විට වායවයේ පරිමාව එහි නිරපේක්ෂ පීඩනයට, ප්‍රතිලෝමෝ සමානුපාතික වේ කියලා. මකද බොල්ලීමෙන් බොයිල් කියලා විද්‍යාඥ කියන ස්තර වාවිස්කන්දයක. උස්නත්තේ නියත විට වායුයේ පරිමාව එහි නිරපේක්ෂ පීඩනයට, ප්‍රතිලෝමෝ සමානුපාතික වේ කියලා. මෙ බලන් එතැදී උස්නත්තය නියතයි ස්කන්ධයක් නියතයි. බලන්න පරිමාවාඩ වෙනවා. පීරණය වැස්න පරිමවා අඩුවෙනකොට පීරණේ වැඩ වෙන පරිමාව වැඩි වෙන ගොට පීරණය අඩුවෙන එන පරිමාව මෙ පරිමා ක්ෂය පරිමාාව උටත වැඩි පරිම මෙදින පරනක්ෂේ පීනිපතන වැඩි බන පරිමාව අඩුවෙනකො මේ පරිමවා අඩුවෙනට පිරණ ඩුවෙන පරිමා වැඩි වෙනකොට පීරණය අඩුවෙන. එහෙනම් මේ ප්‍රතිලෝම සම්බන්ධයත්තයි තැන්ද දයෙන්. එහනම් බොයිල්ියීම ඒයාකාරයට චාස්නය මයාකට හුරාගෙන සිද්ද කරගල්ලු ලන්න යාන්ට මෙචල වෙලා කියආදීපපු සිද්ධන්තටක එකතු කල්ලා මම දැම් බලාපොත් න වා ය සම්පිී ක සීතකන චක්ක්‍රය පැහැදිිකරින් බලපොරත්තිවා දීනවා සම්පිීන ී ක්ේ ක්‍රා කර කරම මං ඉස්සල කතා කරවාගේ මේ චක්‍රය පුරාම සීතකාරක වවාය පීඩන වැඩිව පීරණේ අඩුව ස්නත්ේ වැඩවී උසත් අඩුවී ගම කරන ල එක තන ග හොද මේ බලන්න අපි ආරම්භයක් වශයෙන් කම්පෙසිරෙන් කඩල් කම්පෙසිරෙන් පිටවී බලු කපරෙන් පිටෙනවා මෙන්න මේ නලයෙන් ි්ා් නලයෙන් පීඩනය වැඩී උස්නත්වය වැඩි වායවා. කම්පසිරෙන් පිට වවා පීඩන වැඩ උස්නත්වේ වැඩි වා කොහටද කඩස්රේට මෙ බන් කම්පසිරෙන් පිට වෙනවා කන්ඩස්රේට. කඩෙරම් කළ කරන්න කන්ඩසරී තාපේ පිට කරම බලමු ද්‍රවීකාරකේදදින ත කණඩස්රේදේ අිර තුනකින් තාපේ පිට කරයිලු. පලවෙනීමම. ඉහලකී උස්නත්වේ සිට ඒ පිඩන අරප. ා ගේත ල්ලීම ද ලි හෙ එහැ පිට රුප පවතින පාන්කතෙක් සිල්ලීම. ඇතැදදි සන්තෘත් වාශප සෑදනු. දෙවනුව වාශ් පීකරණී ගුප්තතාපය පිට කරමින් වාශ්ත ක්‍රම ක්‍රමින් සම්පූර්ණ ද්‍රවට පත්වීමම් සිද්ධ නොු. ඇතැදි සන්තෘත්ත ද්‍රව සෑදනෝ. තුන්වනුව සෑදුම ද්‍රවය ද්‍ර කාරයක කොට සද තවදර සිල්ලම් ද් න එකැ පසිල් දන. එකට. ද අවාසාන කිෙලත්නවා ්‍රවිකාර්ගෙන් පිටවන්නේ පීඩනය වැඩි උස්නත්ය වැඩි ්‍රීතකාර්ක ද්‍රවයකි. බලමු මෙන්න මේ බලන්න ක්‍රියකාර්තය පෙද පල්ලති. මෙන්න කන්්ඩසරේ කණ්ඩන්සේ පතින්තට ගෑසේ ඇතුලත්වන්නේ. පීඩනය වැඩි උස්නත්ය වැඩි හොදන පරත්්තට ගැස්ස පට ඇතුලෙන්නේ. මේ ගෑස් එක මෙම කඩට හිල්ල අධහර තුනගින් තාපිට කරන. මොලින්ම උඩ උඩම ලේරකද මේ පලවිනි බටේදකගේ තන්තනද සුපහිටක පිටරන. ඒවස්සේ මේ මැදේ හද කොඩක් ලො ේ හැ පිට කන වා පිකන ගුත්තතාපම මේ පෙල නයි තුන්ගින් අවස්ථයි පිට කරන පසිල්ේ පෙලති මෙම මේ කඩස අවස්ථාව මේ ප පරන සුපහිටක පෙල්ලති සුපහහිට්ක තවට මේ මුලින් මදන හත්තච ගැස තින ජලාතක සන්දධන කර.

R1න්3 පෝන්න පුුවන් ආ22 වන්න පුළුවන් R4ෝ1 සරෝෙන් ඒ වන්න පුළුවන් එතර මේ ආකාරයට එම ඕනම ශීතකාරකයකදී කණ්ඩෙල්සරය තුළදී මෙන්න මේ ආකාරයට අද තත්ව ිටිම වාශකන කුපතා පින උපසිල් සිද්දීම උපසිල්ල සිද්දීම සිද්ධන ක නස තුදී අවස් අධියර්තුරකින් තාපේ පිට කල්ලා. ඊනට මේ ගෑස්ස කියන්න ඇනතම මේ ද්‍රව දැද්‍රවල තියෙන. මේ ද්‍රව යන්නේ මානු පක්ක්‍රමටත මිරඩ ඇසරු. බල මොකක් සිද්ධගේ ීතකාරක ද්‍රවය මානුල් පක්‍රමය තුළින් මන්ලට පීරණ අඩුවේ අන්නගෙල්ලතින පීරණ අඩු කරනමයකි. පීරණය අඩුවම නිසා ශීතකාරක දරවේ තතා පාංගෝසනතය පහලබැස සිදුව. පිරන අඩුවමසා තා පාගුසන්ති පහල හනම කතා මිටිසලවන්ට පැදලිකක් නනකට තේරුන්ගත්තමකක්ද පීරණය අඩු කරනවා මීටින්ඩ වැස්සින් ඒනිසාමකදවෙන්නේ ඒ ද්‍රවේ ශීතකරදව පීරණය අඩුවීම නිසා තතාපාංගනතය අඩුවගනලලා පැදදිි කල තිරීම. මේදන ප්‍රශෂ ටැපට ටර්්ක මේ ප්‍රශෂටෙපට ර්්ක ආ ට බවිතා කලදන.

මෙන්න තියනවා වා වන්ද්‍රී පෝ භාවිතාකරොත් යා ගඩිෂන් කන්න ප තිස් පහට ගෑස් ගන අපි ෆ්‍රරිජ්ගන්නම් ස හයකරවයි ගෑස් ගහනවා ඩී රිිසරගන්නම් පස එකරේ ගෑස් ගහන. එතව අපි ඒ කරන්නම කොමද මේ පීඩඩිය වෙනස් කල්ලා ඒ ඒ ද්‍රවයන්ගේ ශීතකාර දවයන්ගේ තාපාගෂනත වෙනස් කරමින් තමඇමි කටයතු කරන්න.

මේ කඩරේ සේද ද්‍රව ක්පේෂන් ෑල්ලින් ප්‍රෙසර එක අඩු කල්ලා ඒපරට ලබාන වට වාශපින. බලන්න වාශ්පී කාරකේද අිර දෙකින් තාපි රාගෙන සිද්ධ කරන. දැන් ඔන්න අපිදැන් අතාරා කඩනි සිද්ධන කාරය කතා කර එඒලාට මේට න්ඩවසින් දධන රය කතා කර දැන් අපි කතා කරනවා අමකක්ද කඩ යෝපරේේ දී අධීර දෙකින් තාපි ගරාගන්නවා කියලා. බලන්න වාශ්පි කරණේ ගුප්ත තාපය උරාගනිමින් සතර දව වාශ ප ති සිදන ොලින්. එඇදදි න්තෘතු වාශ පහැදනවු දෙවනුව වාශ්පීකාර්කය අවසාහන කොටසේදී අධි තප්තාපි උරාගෙන සිද්දකගත්නු. එතැන්ද අධි තපතු වූ වාශ්ක සෑැදනවලු බලමු එබලන් මෙන්න යෝපේටයේ ඒෝපරේටේ අධිර දෙකින් තාපි රාගන්න. ඒෝප්‍රේට්‍රේ මුලයි දම් අද ිටුවෙනනකම්ම වාශ්පිීරය ගුත් තාාප රාගන්න. ඒළඟට අන්ති ම හරරිදදි සුපහිට්ෙන මෙම මේ සිදධ දවල් මලින් ොලින්ම වාශ්පි කරය ගපතතාපේ රාගන්නවා. එට පස්සේ සන්තෘප්ත වාශ්ප ප හැදනවා අවසාන හරිද අජිතපත්තාපය රාගන්නවා. මී ජලයට සිද්ධ වනදේ අපට තේරුම් ගත්තලාම් ඔන්නොයි ටිකම තමයි ශීතකාරක වායව තුලදී ශීතකාරග වායෝ මගින් මෙන්න මේ ඒ පරේට තුළද හැසරේෙ මන් ජල සිද ර පහල්ි ඩ ප ට ප ද පත්තර කඩ සර අදියර තුරත් පැවදන ය පරේ අදේ. පැ න ද තේරුම් ගත්තා කොහමද යෝප්‍රේටේට ද සිීතකාරක හෙස්ර කියෙ මෙ බලන් මානුපක්‍රමයෙන් මාන පක්්‍රම ශවාස්්ික සීටකර ලබදීම ත මානු පක්‍රමින් ඇල්ල ඒෝපේට ලබා දෙනවා මෙ ද්‍රවය ලබාදල වාශස්පලයනවා සක්ෂන් ගෑස් කම්පෙෂරගට වාශ්පීකාරකයෙන් සම්පීරගේට තමයි ද ඉලනයන්නේ බන්න වාශ්පිකාරකයෙන් පිටවන්නේ පීඩනය අඩු ස්නත්යාඩ වාස්පයගේ මහද ඒෝප්‍රේටෙන් පිටවන්නේ පීඩනයාඩු උස්නත්තට වාශ්පවලු එම වාශ්පය ටෂන මාර්ගය ඔස්සේ සම්පීඩකට ඇතුළේ නොනු එම ගෑස් එක සක්ෂන් ලයිෙක ඔස්සේ යනවා කොහෙටද කම්පිෂරකට බලන් මෙන්න ක්ස්පෂන් වැෑල්ල එක ඒපරේට රලා යෝප්‍රටේ වාාශ්පන ඒ වාශ්පයදැන් සක්ෂන් ලයිනි ඔස්සේ කම්පිස්ටේ නු කම්පේෂේ තුරු පදවලට සම්පීඩකට ඇතුළ වන පීඩනයාඩු උස්නත්වයාඩු චීතකාරක වායුව පීඩනය වැඩි කර එමගින් වායයේ උස්නත්තේ වැඩි කර සම්පීඩකින් පිට කරයි මකක්ද කම්පෙසි ඇතුළෙන පීඩණ යාඩු උස්නත්්‍යයාඩු ආයවා කම්පෙසිර මකින් වලගන්නේ පීඩනේ වැඩි කල්ලා එක උස්නත්ත ඩිල්ල කම්පසිරය පිටකරු. බලම් එනම් සම්පීටකය තුලදී බොල් නියම හා චාර් නියම යන නියමයන් දෙක එක විට ක්‍රියත්ම කන බැවින් පීඩනය වැඩවීමට අමතරව වායේ උස්නත්වය දිහල ගොස් ඇත. එනම් මම. ඒ පැද ද ර ර ද ගන්න ද ොල් ා ද කට ත්මක න ම ප නකොට පිරනත් වඩන ඒකම උත්ස්නත්ත් වැඩිය. මෙන්න දන කම්පේ දතුල සිදර කාරය සක්ෂන් යින්ග ගේැස ද ගන්න පිස්ටනේ පහල්ට නවට පිස්ටන හටනකට ගෑස්ස අදලගන්න අදගන්න මොද සිල්දේ ඇතුලට සිි පිටන පහට නකට සිිල්ිද්‍ර ඇතුලට ගැස පිරන. පිරණ ගෑස් සිලින්රේ පිස්ටන් එක උඩට එනකොට මේ ඩිස්ටර්ල්ලයි පිටවලයනවා හොඳ මත දයා කරීමම ම දයා දැන් හො දන්නවා යෝපරටයගෙන් අඩුසනති ගෑස්සි එක එම අඩුෂනතේ ගෑස් එක කම්පෙසිලට හාම එම අඩුසතයම කඩ ගුත් නිවන්න බෑ යම යම අත්තල දිනවා නිවන්නනා එතකො අපි කරන්න ම ක්ද මේ රත් කර ගන්නන රත්කරීමේ උපකරම වසෙන් ඩිස්ටාර්් ල්ලෙට වැඩිටන්ෂ එකන්නත්තම් වැඩි ශක්තියක් පීරණයක් දරාන්න හැකියා ලබාදදිලති. තම ි ාවට ල්ල ර ද ිල පීර වැඩි වන පීරන ඩු හම ොද ත කාර ය නත්ත වැඩනු. න පිරන වැඩි කරනවා ඒක වැ ප ර න් රන ප ැදින්. මේ කම්පෙසිරෙන් කරන කාරයමකක්ද ගේෑස් ගමන් කරමට අමතරව කණ්ඩසිේ නීමට හැකි තත්තර පත්රන මේ ගෑස්සකඒ කලාන්නකොමද පීඩනේ වැඩිල්ලා උස්නත්තේ වැඩිකිරම් මගින් එන කම්පසිරේ ට ඔනොකයි ඒවගේම කම්පසිර පැහැදිලි ලෙස පීඩනලලාද පොත්න්න ලොපිසියිඩ්ක හයිපරිසයි් එක ඊට අතර මත යැන මේ ලොපිසියි් එක හයිපරිසයිඩ් මේේටෙන් කරන ක්පේන්ෂන් වැල්ලක් න මීට වස්ු මට ස් එකගේ තමයි ලෝපෂර බරපත් කරන්න ඒකම ඒ ලෝපෙසරක හපෂ පපත්කන කම්පෙසරකින් හනම් පෙසර එක අඩු කරන්න මිට වස්කින් පෙසරක වැඩි කරන්න කම්පෙසරගේ මේ දන්න තමයි තුරතමයි දපත් පෂල් කලාපත් දෙක් ලෝපෙෂ සයිට එකක හමට නම්පසරකයි මිරන් විතා බලන්න මෙන්න තියෙනවා සිිස්ටම්ක අඩුපීරට හා වැඩින හලාද බල මෙන්න කම්පෙසරක මෙන්න ක්ස්පේෂන් ෑල්ල එක එත මේ සිස්ටම්ේ මගේ මොදකාල ඉන්නේ කම්පෙසරකින් පිට වෙන ගෑස් එක අපි දන්නවා කන්ඩසට ගිල්ල පෙස වැඩිවල පෙේස වැඩි න ගිහිල්ල ක්පේෂ ල්ල නකොට ො පෙ ද ත ද ක් ේෂ ල්ලකින් පිට ඩු න පත්ද ග පපසරෙන් පට වැඩිරම ම තමයි මේ ලාපදක බෙදල තියෙන් මෙටචෙල්ලා අපි ඉගෙනගත්ත මනවාද අපි ඉගෙනගත්තා කඩසිෙන් තාපය පිට කරනවා පටෙන් පය රාගන්න කම්පසිෙන් සටකර වාය ගේෑස් පරිපතය පුර ගම කරනු එක්ස්පේෂන් වැල්ල එකගෙන් මත කරන්න පීරණ අඩුකිරීමම් සිද්ද කරන. එහමන බලමු මකද සිද්ධ වෙන්න කියලා. මුලින් අපේ හඳුරාගත්තා කම්පචරෙන් පිට වෙනවා පීඩනය වැඩි උස්නත්වය වැඩි වායවා කම්පශනෙන් පිටනවා පීරණේ වැඩි උස්නත්තේ වැඩි වායවා මේ වායව ගැනව කන්ඩසරට කන්ටෙන්සර මොදකගන්නේ අදී අර තුනකින් තාපේ පිටරන. අධද අර තුනකින් තාපෙ පිට කරන. යතුනින් තා පිට කර ලින් පි කරන අධි තපතාාය. පිට කරල්ල සන්තෘප්තවායු හැදන. කනේ තුළි දෙවුණන පිට කරන වාශ පිකෙන ගුපතතාපය. පිටි කල්ලා හදනවා මනවාද සන්තෘප්ත ද්‍රවහදනවා. කණඩන්සේ අවසානයේදී මේ ද්‍රවය උපසිල්ල වෙනවා. මෙන්න මේ උපසිල්ලේ වෙච ද්‍රවය මේ ලෙක්විටලලා ඉන්න දිේ එක්ස්පේෂන් වැල්ලි දි න ක්ස්පේෂන් වැල්ලෙ කරයිනවා දැම් තේරුන්ගත් අපි කම්මැශරෙන් පිට වෙනවා පීරනය වැඩි උත්නත් වැඩි වායුවා. මේ වායුව අවස්ථ තුනකින් තාපය පිට කල්ලා ද්‍රවඔබට පත්කර මෙතර එ උස්නත්තය වැඩ පිට දරවග වායුවක් දැන් උස්නත්වය වැඩි පිරනේ වැඩි ද්‍රවබට පත්කර මතජයාගන්න මෙහහි තම නින නිවුණ තමයි. උස්නත්වය වැඩි මොකද මේ මෙතන තමයි හොඩා කූල ති ඒකට සසාපික තම උත්නත්ව වැඩ. අපි තේරුන් වන්නා මෙතන සේන්ස හැට හැත්තවසුව අනුවක්ගන්න පුළුව මෙතර සේත තිය හතයක් ග න්න පුුවන් නවොත් වැඩ උස න්න කඇල් ක්ේන්ෂ ල ක්පේෂන් ල්ලෙන් පිට. ර ප ර ඩ . වස් ින් ප රාගන්න. ල රාග ී ර ප ේ ශ ීරන ගප ප රාගන දනවා සදෘතු ශ පහදන. එම සන්තෘ වය රේට අගහර ද ද රග රග ප ක් ේ ග ටික. <úsica> ඉල්ලා නවතත් කම්පසිරේ තුළදී වායව සම්පීරණය කරනවා. මේ කම්පසියට ඇතුළ එන්නේ පීඩනය අඩු උස්නත්වයාඩු ගෑසකක්. කම්පච ඇතුලන්නේ පීඩනයයාඩු උස්නත්තු ගෑසය. මේ කම්පස තුළදී මේ ඇදළගන්න වායව පිෂ්ටනයක් හෝ වෙන සම්පීරන ක්‍රමයක් මගින් සම්පීටණය කල්ලා මේක පීඩනය වැඩි උස්නත්තේ වැඩි යෝප්‍රපත් කරනවා. මෙහම කරනකොට මේ කම්පෙසිර ඇතුළදී. බොයිල් නියමයයි චාර්් ගියීමේ යන නියම දෙකම එකවිට ක්‍රියාත්මකනවා. මේ සිද්ධාන්තය අනෝතම ක්‍රියත්මකින් ඊලන ගත්තහම මේ බොල්ල මේ චර්සයකට ක්‍රාත්මකකිච මෙම පරිපතය මෙන මේ ගෑස් ටික ඩිස්ටර්ල් ලයින් එක ඔස්සේ නැවතත් කඩ මේ කොඩසිට ිහිල්ල අමකදවවෙන්න අප පරිපතය ක්‍රියත්මකෙන මේ ආකාර දිගරම චක්කරයක්ක්ශ ක්‍රියාත්ම කෙනවා අපි මුලින් භාවිතාර සීතකාර වායතමයි දිගරම තියෙන්නේ මේක කාන්්දුවක් ලිය කියිය කරක් මේ පදධතිය දිගටම මේ ගෑස්සක මතමයි තිීන්. එතට මත දයාගන්න නතරපාර කාේ නැත්තංම් අපි අබව කදකත් මේ ශීතකාරගේ මරගාවස නෑ ඒනිසා මේ එකම ශීතකාරගයෙන් තමයි දීර කාලින මේ සිටම පට පටගන්න දැම කම්පෙි සිටමේ තියන ලයින් ක පත්න මතක්කරොත් මේ කම්පසිෙන් පිටව ලයින්න අපි නවා ඩිස්ටාල්ලයින්න කිය කම්පේ පටලන්න ිස්ටලයි ඒට ඩස්ටාලයිය කඩට ග ඇති ිස්ටාල්ලයින් ව පමපේ ක ද ඩිාලයි ති තති ිටල ර නි කඩරින් පසලබෙන ලිපිට ලයි. ලික්ල් ලයි ක්ේ ල්ලදක ික්ල් යින් ඇවිල් ක්ේෂ ල්ල හමබන තර හටම වාශ පෙල මතර හට වාශ ප ලයින්නයක් අපිියගර න සක්ෂන් ලයින් කියලා ඔන්නො යහ රිපතති නිර්මාල තියනවා. මීට අමතරව මේ පරිපති ක්‍රියාකාර්තය වර්ධනය කරන්න සමහර සිිස්ටමෝල ෆිල්ට දම පිර පෙන නෑ පිල්ර ම මෙතන ක්ේෂ ල්ලෙක ල ිල්ට ර ාය මේ පරිපත ක්‍රියාකාර්ය වැඩ දර ම තන කිවත්. මේඒ කාර වැටරන්න මොක ර ක්ේෂ ල් ත ට ම මේ තා සියම් සිදුරු. මේ ඉතා සියම් සිදර උපරය ර අපතර ග බලොක් න පුුව. ඒ නිසා මෙතරන ධාරතව ෆිල්ටය. ඊට අමතරව සිිස්ටම්මිකේ මේ යෝපරට කියන්න අඩුසතය උපකරණය මේක ඇතු ලද ජලවාශපතිගුණ යම්ගි ආකාරේ මොකද වෙන්න සිිස්ටම්මිකේ මේ කලන හරි ද රන උත්තර යන වන. ල රම හරිද මේ ොක් ම ස් ලොක්් ලන් අන්න නිසා මේ පද්ධතිට ෆිල්ට ාතාව ජලවස් වන රස ද ිට ර ාවිතයි. අන්න නිර්ාන ද පරි පත මත හ වස් ාව ද ක් ේ ල්ල මට ට එක හනවා අරනවා අවස්ථාව සිීතකර දරවය ගොඩාකන් රසිීරකු තියන්න පුළුවන්. මෙන්න මන්න මියයාකාරයි මේ පරිපතය නිර්මාණලා තියන්නේ. පපුරම වාල් සම්පිීන කරේ ීතන චක්කේ දැන් ඔබ තේරුම් ගන්නැති මේ පරිපතය කොහොමද ක්‍රියාත්ප කෙන්නේ කියලා. අද මම කතා කරේ වයසමාහා චීතකරනය අන්ත්‍රවට සීතකාරක ආරෝපනය කිරීම යන ොඩිවලේ සම්බදධෙන් මොඩුව ලංක හය සම්බධය කටතු කරේ හ සඳන් කරේ එතකොට මේ මොඩිවෙලේ තකරචකර ීතකාර ආරපන කරීමට න්න සීතකාරච්‍රේ ක්‍රාකාරතය මැමින්ම් අබෝධරගන්න. එතකොට මම පැදදිි ම ශීතකාරච්‍රේ ක්‍රියකාරවය ආකාර දහකට එක්ක් උපන්ගේ මගින් සිදුකරන කාරය කකොම සිද්ධ වෙන්නේ ඒ වගේමයි එකක් කුපන්ගේ මගින් තුළදී සීතකාරග හැසරීම හොම සිදුවවෙනි කියලා ආදවශනුත් ම පහැදිිකිරීමක් කර එන හ ම ම හිත ම එන කටගොල්ල හොඳ අවෝජන් ලබාගන්න ඇැති කියලා මෙම පරිපත්තේ ක්‍රියාකාරත්තය කොහොමද නිර් සිදවෙන්නේ මේ පරිපතය කොහොමද නිර්මාණය වෙලා තියෙ කියලා ොම ස්තුති